समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मोक्खदं धम्मस्सवन कालो अयं बदन्ता धम्मस्सवन कालो अयं बदन्ता धम्मस्सवन कालो अयं बदन्ता नमो तस्य भगवतो अरहतो सब्बधम्मेषु अप्पटिहत ज्ञानचारस्स दस बलधरस्स चतुवेसारज्ज विसारदस्स सब्ब सत्तुत्तमस्स धम्मिस्सरस्स धम्मराजस्स धम्मस्सामिस्स तथागतस्स सब्बञ्ञुनो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सब्बधम्मेषु अप्पटिहत ज्ञानचारस्स दस बलधरस्स चतुवेसारज्ज विसारदस्स सब्ब सत्तुत्तमस्स धम्मिस्सरस्स धम्मराजस्स धम्मस्सामिस्स तथागतस्स सब्बञ्ञुनो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सब्बधम्मेषु अप्पटिहत ज्ञानचारस्स दस बलधरस्स चतुवेसारज्ज विसारदस्स सब्ब सत्तुत्तमस्स धम्मिस्सरस्स धम्मराजस्स धम्मस्सामिस्स तथागतस्स सब्बञ्ञुनो सम्मा सम्बुद्धस्स सद्धर्म श्रावक खारुणिक गुणगरुक पिन्नतुनी अदत् अपि मे सूदानं वेन्ने धम्मनदी तित्ते उतुम धर्मदेशना मालावे तवत् एक धर्मदेशनावक श्रवणी किरीम संदहा पिन्नतुनी अद धर्मदेशनावे दायकत्वे दरन සදහැති පින්වත් පිරිස මේ උතුම් ධර්ම දේශනාවට දායකත්වයේ දරමින් සීමාවක් නැති මහා කුසල් රැස් වෙන ධර්ම දානමේ පින්කම සම්පූර්ණ කරගන්නෝ මෙයට මේ වාගේ උතුම් කුසල් අත්පත් කරගන්න මේ අවස්ථාව ලබලා දෙන දේශප්‍රිය මෙතිතුමා ප්‍රියංකා මෙතිණිය ඊයත් एवतुम धर्म दान मे कुसरे हिमिकरुवंग बावट पत्तेनवा एवतुम सद्धर्म दान मे कुसल कर्मे हेतु करगेने प्रार्थना करन उतुम निवन इताम इक्मंग भावेक इतामत्म केटी कालेकिं सैप साहित प्रतिपदावकिं मुदुन पत्करगांडे ए दायक पिरिसेटा पिंक में संविधायक पिरिसेटा सहभागीन शील दिनाटमत हेतु वासना वेवा किला अपि प्रार्थना करमु पिनतुनि अपि धम्मदायाद सूत्र देशनावे पस्विनी देशनाव नतर कलि मे सम्मा संबुद्ध शासने हिटपु महाश्रावकयु
බුදුරජාණන් වහන්සේ ගැන බුදුරජාණන් වහන්සේගේ වචනය ගැන මොනතරම් ගෞරවයක් තිබුණද කියන කාරණාව සාකච්ඡා කරමු කියන තැනින් තමයි අපි දේශනාව නිමා කරන්න යෙදුනේ අපි සඳහන් කළා අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලාට වඩා ඉහළයි සතර මහා තෙරවරු ඒ සතර මහා තෙරවරු අතර වැඩ ඉන්නේ එක මහා තෙර නමක් තමයි මහා කච්චායන මහරහතන් වහන්සේ මේ මහා කච්චායන මහරහතන් වහන්සේගෙන් එක දවසක් කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවාම ඒ ප්‍රශ්නේ අහපු කෙනාට මහා කච්චායන මහරහතන් වහන්සේ මොනවද කීවේ කියන කාරණාව හරි වටිනවා උන්වහන්සේ ළඟට ඇවිල්ලා යම් කාරණාවක තේරුම ඇහුවහම යම් ධර්ම කාරණාවක තේරුම ඇහුවා තේරුම ඇහුවහම උන්වහන්සේ සඳහන් කරනවා ඔබ හරියට මේ කරන්නේ මහ විශාල රුක්ෂයක අතු අග තියෙන රිකිලි වලට ගිහිල්ලා අරටුව හොයනවා වගේ වැඩක් කියලා. එයි එහෙම සඳහන් කළේ. ගහක අරටුව මුලෙත් තියෙනවා. කඳෙත් තියෙනවා. ලොකු අතුවලක් තියෙනවා. නමුත් අතු රිකිලි වල කොහොමත් අරටුව නෑ. දැන් මේ ප්‍රශ්නේ අහපු කෙනාට කියනවා ආන් ඒ වාගේ මුල පහු කරලා කඳ පහු කරලා මහා අතු වලින් නික්මිලා ඇවිල්ලා ඔබ මේ කාරණාව ගැන මගෙන් අහනවා කියලා කියන්නේ ගහක රිකිලි වල අරටුව හොයනවා වගේ වැඩ. එහෙනම් සඳහන් කළේ ඇයි මේ ආන් ඒ නිසා සඳහන් කළා ලෞතුරා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා බුදුරජාණන් වහන්සේගේ කුටිය පහු කරගෙන ඇවිල්ලා මේ කාරණාවේ තේරුම මගෙන් අහනවා කියලා කියන්නේ රිකිලි ඇතුලේ අරටුව හොයනවා වගේ වැඩ මම මොනවද දන්නේ මං කොහොමද විසඳන්නේ භාග්‍යතුන් වහන්සේ ඉන්නවා ගිහලා භාග්‍යතුන් වහන්සේගෙන් අහන්න කියන කාරණාවයි මේ කියන්නේ. එතකොට අල්ප මාත්‍ර මානයක් තියෙනවද මන් දන්නවා කියලා. මානෙ තියෙන කිසි කෙනෙකුට මේ ශාසනය ඉස්සරහට යන්නත් බෑ. මානෙ නැති කරගන්නම යෝයි. අපි පින්නතුන්ට මතකද? දිවස් ලාභී නැතර අගතනතුර දරන්නේ අනුරුද්ධ මහරහතන් වහන්සේ. සෝවාන් වෙන්න කලින්ම උන්වහන්සේට සක්වලවල් දහසක් දකින්න පුළුවන් දිවසක් පහළ වුණා. තාම සෝවාන් වෙලාවත් නැහැ. සරියුත් මහරහතන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ මට මාර්ගඵල ලැබුණේ මට සෝවාන් මගටවත් එන්න බැරි වුණා. නමුත් සක්වලවල් දහසක් බලන්න පුළුවන් දිවසක් මට තියෙනවා. එච්චර තැනක ඉන්න මට තව සෝවාන්වත් වෙන්න බැරි වුණානේ කියලා. සාරිපුත්තයන් වහන්සේ මොකද සඳහන් කළේ? ආයුෂ්මත් අනුරුද්ධ සක්වලවල් දහසක් බලන්න පුළුවන් දිවසක් ඔබට තියෙනවා කියලා හිතෙනවා නම් ඔබ ගාව තාම මානේ තියෙනවා. යන්න ඒක නැති කරගන්න කියලා. එහෙනම් අපිට මේ ධර්මයේ පිළිබඳව කතා කරනකොට මම දන්නවා කියලා හිතෙනවනะ කවදාවත් මේ ධර්ම මාර්ගයේ ඉස්සරහට යන්න බෑ. අන්න ඒකයි දේශනා කළේ එකම බණ කීප සැරයක් ඇහුවා. මම ඕක අහලා තියෙනවා මම ඕක දන්නවා කියන හැඟීමට නම් යන්න එපා කියලා. එක 10 පාරක් අහනකොට ඒක ආකාර 10කින් වැටෙනවා. ඒක ධර්මතාවයක් ලෝකී. එහෙම අහගෙන යනකොට හිතෙනවා සමහර වචන අනිත් කලින් දේශනාවේ මේ වචනේ තිබ්බේ නැද්ද කියලා.
ඇයි මට මේ වචනේ ඇහුනේ නැත්තේ කියලා. මොකද මට මුළු දේශනාවම වැටහෙන වචනයක් සමහරලාට තුන් හතර පාරක් අහනකොට මේ දේශනාව ඇතුලේ තියෙනවා. ආන්ගේ තරම් විශේෂයි. ආන්ගේ කින්ද දන්නවා කියන තැන නම් ඉන්නපා කියලා සඳහන් කළේ. එනම් මේ මහා ශ්‍රාවකයන් වහන්සේ මහා කච්චායනයන් වහන්සේ සඳහන් කරනවා ඇයි බුදුරජාණන් වහන්සේගේ කුටිය පහු කරගෙන ඔය ප්‍රශ්නෙට තේරුම අහන්න මම ගාවට ආවේ මේකට උත්තර දෙන්න හොඳම සුදුසු කෙනා භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා ඒ කියන්නේ මේ මහා ශ්‍රාවකයන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගත් මග අල්ප මාත්‍රයකින් වෙනස් කරන්නේ කියන එක අපි මුලින් සඳහන් කළා හරියටම ඒ මාර්ගයේ යන අයට කිය උජුපටිපන්නයි කියලා. ස්තිකයෙම සඳහන් කළේ. ඊළඟට පින්නතුනි තමන්ගේ දැනුම පිළිබඳව මේ රහතන් වහන්සේලා ඒ තරම්ම නිහතමානී නම් ඒ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ගැන මෙන්න මෙහෙම විස්තරයක් කරනවා. සෝ ආවුසෝ භගවා එවත්නි ඒ භාග්‍යතුන් වහන්සේ ඥානං ඥානාති ඒ භාග්‍යතුන් වහන්සේ යම් පමණ මේ ලෝකේ දැනගත යුතු දෙයක් තියෙනවා නම් ඒ සියල්ලම දන්නවා ඥානං ඥානාති රහතන් වහන්සේ කියන්නේ මම ඒ ඔක්කොම දන්නේ නමුත් දැනගත යුතු තා මේ ලෝකේ යමක් තියෙනවා නම් ඒ සියල්ලම ඒ භාග්‍යතුන් වහන්සේ දන්නවා පස්සන් පස්සති මේ ලෝකේ දැකිය යුතු දෙයක් තියෙනවා නම් ඒ දැකිය යුතු සියලුම දේවල් ගැන ඒ භාග්‍යතුන් වහන්සේ දන්නවා ඒ භාග්‍යතුන් වහන්සේ ඒක මනාව දකිනවා පිනතරේ කියන්නේ බුදුරජාණන් වහන්සේ ලෝක තුනක් දකිනවා ලෝක තුනක් දකිනවා කියලා කියහම මොන වාගේ ලෝක තුනක් ගැනද මේ සඳහන් කළේ ලෝක තුන එහෙම නැත්නම් මාන තුන කියලා කියන්න පුළුවන් විශේෂයෙන් සඳහන් කරනවා අපි ඉන්න අවකාශ ලෝකය ගැන බුදුරජාණන් වහන්සේට තරම් දැනුමක් මේ ලෝකේ වෙන කාටවත් නැහැ අවකාශ ලෝකය ඊළඟට සඳහන් කළා මේ අවකාශ ලෝකය සාමාන්‍ය කෙනෙකුට කොහොමවත් තේරෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේට වැටහෙනව පුදුම විදිහට. මේ අවකාශ ලෝකය ගැන. මොකද පින්නතුනි මේ ලෝකය ගැන අපි මොනවද දන්නේ කියන කාරණාවටයි එතකොට යන්න ඕනේ. මේ ජීවත් වෙන ලෝකය ගැන අපි මොනවද දන්නේ? මේ මහනුවර අපි මහනුවර හැමතැනම ඇවිදලා තියෙනවද මේ මහනුවර හැමතැනම අපි දන්නේ නැහැ මහනුවර හැමතැනම අපි දන්නේ නැත්තම් ලංකාවේ හැමතැනම අපි කොහොමද දන්නේ එතකොට මේ තමන් ඉන්න ගමේ නමුත් ගැවේ පතුල ගැන අපි දන්නේ ගඟේ පතුල ගැන දන්නේ මහමුහුද ගැන දන්නේ නැ මේ ලෝකේ කවුද මහමුහුද ගැන දන්නේ මේ ලෝකේ මහමුහුද ගැන දන්න කෙනෙක් නැ කොච්චර ගැඹුරුද කොච්චර ජලය තියෙනවද මේ වර්තමානයේ වෙනකොට ඒකට කෙනෙකුට හිතන්න පුළුවන් මොහොඳේ තියෙන ප්‍රමාණය අනුමාන කරලා නොයි කිරුම් මිනුම් ඔස්සේ සාගර ජලයේ බර මෙච්චරයි කියලා වර්තමානයේ කතා කරනවා. නමුත් මේක හරියටමද? නෑ කොහොමවත් හරියටම නම් වෙන්නේ නෑ අනුමාන කරන්න උත්සාහ කරනවා. නමුත් උත්සාහ කරන්නේ අනුමාන කරන්න. නමුත් භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේ ගැන දන්නවා අවකාශ ලෝකේ ගැන දන්නවා කියලා කියහම මනුස්ස ලෝකේ දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ භාග්‍යතුන් වහන්සේ නොදකින නොදන්න කිසිම දෙයක් නෑ මේ කළු ගල ඇතුලේ අඩි 5ක් ඇතුළට ගියාම මොනවද තියෙන්නේ කොහොමද තියෙන්නේ කියලා ඇහුවොත්
ඒ තියෙන දේ ඒ විදිහටම සඳහන් කරන මේ කලුගල මහ පොළොවේ පතුලට කොච්චර යටට තියෙනවද කලුගලේ මහ පොළොවේ යට අවසානයේ අඩියක් විතර මැද්දෙන් කොහොම තියෙනවද කියලා ඇහුවොත් බාගිතුන හසේ අහපු ගමන්ම ඒ ගැන සඳහන් කරනවා ගහක් පෙන්නලා මේ ගහ ඇතුළේ කොහොමද එළය කොච්චර ප්‍රමාණයක් අවසන් කළාට පස්සේ ද අරටුව හම්බ වෙන්නේ අරටුවේ වට ප්‍රමාණය කොච්චරද මේ ගහේ කියලා යම් කෙනෙක් අහනවා නම් ඒ අහන නිමේෂයෙන් එළයේ ප්‍රමාණයයි අරටුවේ ප්‍රමාණයයි සියල්ලම දක්වන්න භාගිතුන් වහන්සේට හැකියාවක් තියෙනවා මහ මුහුදේ ගැඹුරේ යොදුනක් ගියහම දෙකක් ගියහම තුනක් ගියහම සාගර පතුල කොහොමද අන්තිම කෙරවලේ පතුල කොහොමද කියලා ඇහුවොත් එයත් සඳහන් කරන්න අහපු නිමේෂයෙන් හැකියාවක් තියෙනවා මම සඳහන් කළේ ඒකයි අපි මහනුවර හැමතැනම ගිහිල්ලත් නැහැ අපි ඉන්න තැන්වල ස්වභාවය හරියටම දන්නෙත් නැහැ අදුතරම අපේ ගෙදර පරිසරයේ ස්වභාවයවත් අපි දන්නේ අපේ ගෙදර වත්ති ඉගිල්ලෙන සත්තු දැන් කොච්චර ඉන්නවද කියලා හෙවොත් ඒත් දන්නේ නැහැ අපි. පණුව පළඟැටිය කොච්චර ඉන්නවද කියලා හෙවොත් ඒත් දන්නේ නැහැ අපි. නමුත් මේ රටේ කොච්චර සත්තු ඉන්නවද? ඉගිල්ලෙන සත්තු කොච්චරද? කකුල් හතරේ සත්තු කොච්චරද? බඩගාන සත්තු කොච්චරද? එහෙම හෙවොත් භාගිතුන හසේ ඔක්කොම අහන්න නිමේෂයට කියලා. ආංගිකයි මේ අවකාශ ලෝකය ගැන බුදුරජාණන් වහන්සේ තියෙන්නේ පුදුම දැනුමක් කියලා සඳහන් කරනවා. ඒක පුදුම අවබෝධයක්. සර්වඥතා ඥානී ඊටාම අල්ප ප්‍රමාණයක්. එතකොට මේ සක්වලක් කියලා කියහම අපි දන්නවා ලෝක 31ක් කියලා. ලෝක 31කට සක්වලක් කියලා කියනවා එක ඉරක් එක හඳක් සක්වලකට පායනවා මේ සක්වල පිළිබඳව බුදුරජාණන් වහන්සේ තියෙන පුදුම අවබෝධය නිරය ලෝක 136ක් තියෙනවා 136ම ගැන දන්නවා ස්වාමීනි සංජීවයේ දැන් මේ වෙනකොට කී දෙනෙක් නිර්සත්තුද කියලා ඇහුවොත් අහලා ඉවර වෙනකොටත් සංජීවයේ නිර්සත්තු ගැන කියලා ඉවරයි සංජීවයේ ඉන්න අය මේ වෙලාවේ විඳින දුක මොකක්ද කියලා ඇහුවොත් අහපු ගමම්ම දේශනා කරනවා ස්වාමීනි මේ සක්වලේ තිරිසන් ලෝකේ සත්තු කොච්චර දැන් ඉන්නවද කියලා ඇහුවොත් කූඹියගේ මදුරුවාගේ ඉඳලා තිරිසන් ලෝකේ ඉන්න සත්තු ගාන ප්‍රශ්නේ අහලා ඉවර වෙනකොට උත්තරේ දීලා ඉවරයි ආන් එහෙම සඳහන් කරාම එක සක්වලක් ගැන කොහොම දැනුමක් තියෙනවද කොටි ලක්ෂයක් සක්වලම ගැන තියෙන්නේ ඒ දැනුමම තමයි කොටි ලක්ෂයක් සක්වලෙන් එහා පැත්තට ගියහම භාගිතුන හසික පින්නතිනී ආඥා ශේෂ්ත්‍රයේ සක්වලවල් කොටි ලක්ෂයයි ඒක ආඥාපතේ නමුත් ඥානපතේ නම් සීමාවක් නැහැ කියලා සඳහන් කළේ යාවතකං ඥානං මේ ලෝකේ යම් තාක් ප්‍රමාණයක් තියෙනවද දැනගත යුතු දේවල් දැකිය යුතු දේවල් තාවතකං චිත්ත භාගිතුන් හසේ ඔක්කොම දන්නවා ලෝකේ දැනගත යුතු දේවල් කොපමණද භාගිතුන් හසේගේ ඥානය එපමණයි භාගිතුන් හසේගේ ඥානය කොපමණද මේ විශ්වයේ පමණයි මේ විශ්වයේ භාගිතුන් වහන්සේට ඇහිංගිච්ච තැන කොහෙවත් නැහැ කියන එක ඊ සඳහන් කළේ. ඒ තරම් මහා ඥානයක් භාගිතුන් වහන්සේට තියෙනවා. එහෙනම් මේ සීමාවක් නැති විශ්වය පිළිබඳව බුදුරජාණන් වහන්සේට තියෙන අවබෝධය සර්වඥතා ඥානී දූවිලි මාත්‍රයක් වගේ ඉතාම පුංචි ප්‍රමාණය යෝනි මේ මුළු විශ්ව ධාතුව අවබෝධ කරගන්න. එහෙම කියහම භාගිතුන් වහන්සේගේ ඥානය කොහොම ඇද්ද? මුළු විශ්වය අවබෝධ කරන ප්‍රමාණය සර්වඥතා ඥානී දූවිලි මාත්‍රයක් වගේ තරහ. ආන් එවන් මහා
භාග්‍යතුන් වහන්සේ සර්වඥයන් වහන්සේ කියලා කියන්නේ සර්වඥයි සියල්ල පිළිබඳව මනාම වැටහීමක් තියෙනවා නමුත් වර්තමානයේ ඕක තේරුම් ගන්න බැරි අපි හැමෝටම බුදුරජාණන් වහන්සේව සැකයි තිසරණේවත් නැහැ කියලා තමයි කියන්නේ මොකද ශ්‍රද්ධාව නැති හින්දානේ සැකේ බුදුරජාණන් වහන්සේ හඳුනන්නේ නැහැ ශ්‍රද්ධාව නැහැ අපි වගේ වෙන්න ඇති කියලා භාග්‍යතුන් වහන්සේ ගැනත් හිතනවා නමුත් මෙතන සඳහන් කළා සාගරය පිළිබඳව හිමාලයේ පිළිබඳව ලෝකෙ පිළිබඳව මේ ලෝකෙ කිසි කෙනෙක් හරියට මොන දන්නකොට මුළු විශ්ව ධාතුව පිළිබඳවම භාග්‍යතුන් වහන්සේට තියෙන්නේ ඉතාමත්ම නිවැරදි අවබෝධයක් අනුමාන ඥානයක් නෙමෙයි ප්‍රත්‍යක්ෂ ඥානයක් බුදුරජාණන් වහන්සේට තියෙනවා ඊළඟට සඳහන් කළා නමුත් බුදුරජාණන් වහන්සේ මනාව දන්නවා මනුස්ස ලෝකේ දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝක 20ක් තියෙනවා ඒ බ්‍රහ්ම ලෝක 20ම පිළිබඳව බුදුරජාණන් වහන්සේට තියෙන දැනුම අසීමාන්තිකයි එතන සඳහන් කළා විශේෂයෙන්ම ශීරපතේ අපි මොකද්ද මේ ශීරපතේ කියලා කියන්නේ අපි කියන මන්දාකිණි කියලා කියනවා මේ මන්දාකිණියක ලෝක කොච්චරක් තියෙනවද කියන කාරණාව සඳහන් කරනවා සක්වලවල් දහසක් මන්දාකිණියක තියෙනවා කියලා එතන සඳහන් කරනවා විශේෂයෙන් විශ්ව ප්‍රදේශ දහසක් එක මන්දාකිණියක තියෙනවා ඒ මන්දාකිණි නැත්නම් ඒ දහස දහසින් ගුණ කරාම ඒකට කියනවා ද්විසහස්ත්‍රී කියලා ද්විසහස්ත්‍රී ලෝක ධාතුව ඊළඟට තියෙනවා ත්‍රිසහස්ත්‍රී ලෝක ධාතුව මේ ආදි වශයෙන් මේ ලෝක ධාතු පිළිබඳ වෙනම විස්තර කරන සූත්‍ර තියෙනවා කොහොමද ලෝක පිහිටලා තියෙන්නේ කොහොමද ලෝක හැදිලා තියෙන්නේ කොහොමද සක්වලවල් පිහිටලා තියෙන්නේ මොනවාගේ ප්‍රමාණයෙන්ද තියෙන්නේ මේ පිළිබඳව බුදුරජාණන් වහන්සේට තියෙන අවබෝධය වෙන කිසි කෙනෙකුට නැහැ මේ ලෝකේ අද ඉන්න ඉහළම ප්‍රඥයින් යයි කියා ගන්නයි බුද්ධිමතුන්නේ යයි ප්‍රඥයෝ නෙමේ විද්‍යාඥයෝ කියන අය ලෝකේ කොයි තරම් පරිේශන කළත් ඒ ඇයිට තවම වෙනත් එකම සක්වලක්වත් හොයන්න බැරි වුණා මේ ලෝකේ නොඑක් පරික්ෂණ කරනවා හඳට ගියා කියලා කියනවා අඟහරුට ගියා කියලා කියනවා අලුතෙන් ග්‍රහලෝක හොයාගත්තා කියලා කියනවා නමුත් ඔය කිසි කෙනෙක් තාම සමත්ුනේ නැහැ මේ සක්වල ඉක්මවල ගියපු තවත් එක මනුස්ස ලෝකයක් හොයන්න ඒ ඇයිට බැරි වුණා නමුත් එවන් මනුස්ස ලෝක කෝටි ලක්ෂයක්ම තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ආඥා ශේෂ්ත්‍රයේ ඇතුළේ. ඒ කෝටි ලක්ෂය පිළිබඳවම තියෙන දැනුම කොයි වගේද සඳහන් කළේ? අතැඹුලසේ දැනගති කියලා. ලෝක විදූ කිවගේ එකට. මොකද්ද මේ අතැඹුල කියලා කියන්නේ? නෙල්ලිගෙඩියක්. නෙල්ලිගෙඩියක් අත්ල උඩ තියාගත්තාම ඒ නෙල්ලිගෙඩිය වටේටම බලන්න පුළුවන් අපිට. එනම් භාග්‍යතුන් වහන්සේට මේ මුළු විශ්ව ධාතුව වැටහෙනවා අපිට නෙල්ලිගිරිය පේනවා වගේ අපිට නෙල්ලිගිරියවත් වැටහෙන්නේ නැහැ නමුත් නෙල්ලිගිරිය හොඳට පේනවා අත උඩ තියාගත්තාම භාග්‍යතුන් වහන්සේට මුළු විශ්වය පේනවා අපිට නෙල්ලිගිරිය පේනවා වගේ ඒ තරම් ඥාන සම්භාරයකටයි සර්වඥතා ඥානය කියලා කියන්නේ අන් ඒ නිසා සඳහන් කළා ලක්ෂ ගණන් කෝටි ගණන් සීමාවක් නැති මේ ලෝක. භාග්‍යතුන් වහන්සේ දන්නවා. ඊළඟට පින්නතුනි මජ්ජිම කාලෝක ධාතු කියලා කියන්නේ මොනවද? මිලියන ගණන් ට්‍රිලියන ගණන් මේ ලෝක ධාතු ගැන විස්තර කරනවා.
දසලක්ෂයකින් ගුණ කරාම කොච්චර ප්‍රමාණයක් එනවද? ඒ වගේම මේ ලෝක විදූ ඥානය විස්තර කරන තැන මේ ලෝක ධාතු පිළිබඳව භාග්‍යතුන් වහන්සේට තියෙන අවබෝධය හරි අපූර්වට විස්තර කරනවා. ඒක හරි විචිත්‍ර විස්තරයක්. මේ මිලියන් ට්‍රිලියන් ගණන් වලින් භාග්‍යතුන් වහන්සේට වැටහෙන හැටි. ඒ වගේ ලොකු අවබෝධයක් තියෙනවා. මෙන්න මේ විශ්ව ප්‍රදේශයට කියනවා භාග්‍යතුන් වහන්සේගේ ආඥා ශාස්ත්‍රය කියලා. ඒ කොච්චරකටද? සක්වලවල් කෝටි ලක්ෂයකට ආඥා ශාස්ත්‍රය කියලා කිව්වා. ඊළඟට භාග්‍යතුන් වහන්සේගේ වචනය ඒ සක්වලවල් කෝටි ලක්ෂයටම පැතිරෙනවා කියලා කියන්නේ. එක වචනයක් කිව්වොත් ඒ සක්වලවල් කෝටි ලක්ෂයටම ඒක ආඥාවක්. ඒක අනකිරීමක්. මේ කෝටි ලක්ෂයක් සක්වලටම ඇහෙන්න කතා කරනවා. අපිට තේරෙන්නේ නැහැනේ බුදුරජාණන් වහන්සේ එතකොට. ඒකනේ බුදුන් සරණ යන්න මෙච්චර අමාරු. බුදුන් සරණ යන්න මේ ලෝකේ තියෙන අමාරුම කාර්යය ඒකයි කියලා කිව්වේ ඒකනේ. මේ සක්වල හැර තව සක්වලක් මේ තරම් විද්‍යාඥ දියුණු කාලේ හම්බුුනේත් නැත්තම්. ඒ වාගේ සක්වලවල් කෝටි ලක්ෂයක් භාග්‍යවත් මහසීගේ ආඥා ශාස්ත්‍රයේ නම් ජේතවනාරාම සුගන්ධ කුටිය ඇතුලේ ඉඳලා මේ සක්වලවල් කෝටි ලක්ෂයට මැහෙන්න කතා කරන්න පුළුවන් නම් මේ කාරණාව තේරුම් ගන්න පුළුවන් කොහොමද? ශ්‍රද්ධා මාත්‍රයෙන් මිස වෙනනම් කිසි ප්‍රඥාවකින් මේක තේරුම් ගන්න අපිට බැරි වෙයි. ශ්‍රද්ධාව නිසායි පුළුවන් බුදුරජාණන් වහන්සේට එහෙම පුළුවන් කියන එක මට සැක නෑ කියලා දරන්න විතරයි පුළුවන්. අපි දැන් රතන සූත්‍රයක ගාථාවක් කෙටියෙන් සිහිපත් කළා. වරු වරඤ්ඤු වරදු වරහරු. මේ රතන සූත්‍රය මේ සක්වලවල් කෝටි ලක්ෂයටම ආඥාව පතරෝල කරපු දේශනාවක්. සුළුපටු සූත්‍රයක් නෙමෙයි සක්වලවල් කෝටි ලක්ෂයටම එහෙනවා. ධම්මචක්කප්පවත්තන සූත්‍රයත් එහෙමයි. මේ ආදී සූත්‍ර ගණනාවක් තියෙනවා කෝටි ලක්ෂයක් සක්වලටම දේශනා කළා. මේ කරුණුත් එක්ක මම ඒකයි සඳහන් කළේ ශ්‍රද්ධා මාත්‍රයෙන් හැර බුදුරජාණන් වහන්සේ පිළිගන්න අපිට වෙනනම් ක්‍රමයක් නෑ. ශ්‍රද්ධාවම තමයි අවශ්‍ය. මේ ශාසනයේ මුල, මේ ශාසනයේ එක ශ්‍රද්ධාව. ශ්‍රද්ධා බීජං තපෝටි පඤ්ඤාමේ යුගනංගල භාග්‍යතුන් වහන්සේක තැනක දේශනා කරනවා. ශ්‍රද්ධාව නිසයි පැලවුනේ. එනම් එක ශ්‍රද්ධාවයි. මෙලෙසනි සඳහන් කළා බුදුරජාණන් වහන්සේගේ වචනයේ තරම් දුරට ඇහෙනවා. විශේෂයෙන් අදිෂ්ඨාන කරලා දේශනා කළොත් සීමාවක් නැති සක්වලවල් ඔස්සේ ඒ වචනේ පැතිරලා යනවා කියලා. අදිෂ්ඨාන කළොත් කෝටි ලක්ෂයක් සක්වලින් එහා පැත්තට කතා කරන්න ඕනේ කියලා. එහෙම හැකියාවත් බුදුරජාණන් වහන්සේ සතුයි. කෝටි ලක්ෂෙන් සීමා වෙන්නේ නැහැ. කොහොමත් කෝටි ලක්ෂයේ ආඥාව පැතිරෙනවා. අදිෂ්ඨාන කළොත් එතනින් එහාට කතා කරන්නත් පුළුවන් කියන කාරණාව ඊ සඳහන් කරන්නේ. අන්න ඒ තරම් ප්‍රදේශයක ඉන්න සත්වයෝ භාග්‍යතුන් වහන්සේ යම් එක ආඥාවක් නිකුත් කරාම ඒක පිළිගන්න ඕනේ. යමෙක් පිළිගත්තොත් පිළිගත්ත කෙනා සතර අපායෙන් නිදහස් වෙනවා. පිළි නොගත්තොත් ඔවුන් සතර අපායෙන් නිදහස් කියලා කවදාවත් කියන්න බෑ. ආන් ඒ නිසා ඒ තරම්ම මේ ආඥාව ප්‍රබලයි කියන කාරණාවයි මෙතන සඳහන් කරන්නේ. ඒක හැබෑම ආඥාවක්මයි. නමුත් පින්නතනි මෙතන කියන්නේ විශ්වය සම්පූර්ණයෙන් නෙමෙයි කෝටි ලක්ෂයක් සක්වල කියන්නේ. විශේෂ අදිෂ්ඨානයකින් විතරයි කෝටි ලක්ෂයක් සක්වලින් එහාට භාග්‍යතුන් වහන්සේ කතා කළේ. ඊළඟට මෙතන සඳහන් කළා මේ එක ලෝක පද්ධතියක මොනතරම් සත්ත්ව ප්‍රමාණයක් ඉන්නවද?
ඒකත් දන්නවා කියලා ආඥාවනිකුත් කළා විතරක් නෙමෙයි මේ ලෝක පද්ධතියක් කියලා කියම එක සක්වලක මොනතරම් සත්තු ඉන්නවද අපිට නම් අපේ ඇඟේ ඉන්න සත්තුව තේරෙන්නේ නැහැ කොච්චර ඉන්නවද කියලා මේ ඇඟේම ඉන්නවා විශාල ප්‍රමාණය අපිට ඒක තේරෙන්නේ නැහැ එහෙනම් අපේ ගෙදර මිදුලේ පොළවේ යටට යටනේ ඉන්න සත්තු ගැන නම් කොහොමවත් දන්නේ කොහොමවත්ම දන්නේ නැහැ අපි ඇඟේ ඉන්න සත්තු ගැන දන්නේත් නැත්තම් එක ගමක නැත්නම් එක අක්කරයක තියෙන ගෙවල් හතරක් නම් පුද්ගලයෝ 12 දෙනෙක් නම් එක ගෙදරක 3 දෙනා ගානේ බැලුවොත් පුද්ගලයෝ 12යි අක්කරේ ඉන්නේ නම් සත්තු කොච්චර ඉන්නවද සීමාවක් නැහැ ඔය සියලුම සත්තු පිළිබඳව පුදුමාකාර අවබෝධයක් තියෙනවා අහවල් ගෙදර අහවල් මිදුලි අඩි 15ක් යටට හාරවහම ඉන්න සතෙක් මොන වගේද මොනවද හිතන්නේ කියලා ඇහුවොත් අහපු ගමම්ම ඒ සතා හිතන දේ ඒ සතාගේ ස්වභාවය කියන්න තරම් පුදුම හැකියාවක් එනම් මේ කෝටි ලක්ෂයක් සක්වලින් ඉන්න සත්තු ගැන බුදුරජාණන් වහන්සේට ගණනින්ම කියන්න පුළුවන් මෙච්චරයි කියලා ඒ ගණන අපිට තේරෙන්නේ दिव्य लोके दिव्यो कोच्चरद ब्रह्म लोके ब्रह्मयो कोच्चरद अपाय निरिसत्तु कोच्चरद तिरिसन लोके तिरिसन्नु कोच्चरद सेरम एकिंग एक पिलीवलट देशना करन्न බුදුරජාණන් වහන්සේට පුළුවන්කම තියෙනවා ඊළඟට විනතනි මේ ලෝක පද්ධතියේ යටම ලෝකය අවීචිය යටම ලෝකයට කියවේ අවීචිය උඩම ලෝකයට කියන්නේ අකනිටා බබලෝ කියලා මේ එක ලෝක පද්ධතියක නැත්තම් සක්වලක යටම ලෝකය අවීචිය උඩම ලෝකය අකනිටා බබලෝ සක්වලේ කෙරවල සඳහන් කළා මේ අවීචියේ ඉඳලා අකනිටා බඹලෝ දක්වා මේ මුළු සක්වලටම අබ පුරවනවා ඊටාම ගැඹුරු කාරණාව යටින් අවීචියේ ඉඳලා උඩින් අකනිටා බඹලෝ දක්වා තන්නි ක්‍රම අබ පුරවලයි තියෙන්නේ ඊට පස්සේ කෙනෙක් මේකෙන් එළියට ගිහිල්ලා මේ පුරවලා තියෙන අබ දැන් මේ මුළු සක්වල වාජනයක් බවට පත් කරලා තියෙන්නේ අබ පුරවපු වාජනයක් සක්වල එළියට ගිහිල්ලා මේකෙන් අබෑට අරගෙන නැගෙනහිර දිශාවට යනවා යනකොට එයාට තවත් ඉරක් තවත් හඳක් තියෙන එක සක්වලක් හම්බෙනවා ලෝක 31ක පද්ධතියක් හම්බෙනවා ඒකට දානවා එක අබෑටයක් තවත් ඈතට යනකොට හම්බ වෙනවා තවත් සක්වලක්. ඒකට දානවා එක අබැටයක්. තවත් ඈතට යනකොට හම්බ වෙනවා තවත් එහෙම ලෝක පද්ධතියක්. ඒකට දානවා එක අබැටයක්. එතකොට ලෝක පද්ධති තුනකට දාලා තින්නේ අබැට තුනයි. නැගෙනහිර පැත්තටම යන්නේ. ඉතින් කොයි තරම් වේගෙන් යන්න පුළුවන්ද එහෙම ගියපු අය හිටියද කියලා කෙනෙක් ප්‍රශ්න අහන්න පුළුවන්. මේ භාග්‍යතුන් වහන්සේගේ ඥානය පිළිබඳව ප්‍රකාශ කරන තව එක තැන කොයි තරම් වේගෙන් ගිහිල්ලා ඒක කරන්න පුළුවන් වේද දන්නේ සූර්යා සාමාන්‍යයෙන් තප්පරයකට ගමන් කරනවා කියලා සඳහන් කරනවා සතපුම් 220ක් සූර්යා තප්පරයකට යන වේගේ සතපුම් 220ක් සඳහන් කරනවා තුන්වෙනි දිව්‍ය ලෝකේ දෙවියෝ තප්පරයකට ඊට වඩා වේගෙන් යනවා කියලා තප්පරයකට සතපුම් 220කට වඩා වේගයක් කියලා කියහම වර්තමාන ගුවන් යානයක්වත් යන්නේ නෑනේ තුන්වෙනි දිව්‍ය ලෝකේ දෙවියන්ට එහෙම යන්න පුළුවන් නම් පහ හය දිව්‍ය ලෝකවලට යනකොට කොහොම යනවද ඒ හින්දා ශ්‍රද්ධාව මාත්‍රයෙන් දරනවා කියලා කිව්වේ ඒකයි මේ හැම කරුණක් පින්නතුනි මේ සක්වලේ අබ ඉවර වෙනකම්ම
නැගෙනහිර පැත්තට අබ දාගෙන දාගෙන ගියොත් අබ ඉවර වෙනවා නැගෙනහිරට තියෙන සක්වලවල් ඉවර නැහැ කියලා සඳහන් කළේ. දැන් ඒකට මේ කාරණාවත් අපිට තේරෙන්නේ මේ කොටස හරි සිවුම් වගේම මේ කොටස හරි ගැඹුරුයි. මේ සක්වලේ යටින් අවීචියේ ඉඳලා උටින් අකනිටා බඹලෝ දක්වාම පුරවලා තිබිච්ච අබ මේ සක්වලේ ඒක ඇටයක්වත් නැතුව ඔක්කොම අරගෙන නැගෙනහිර පැත්තට දාගෙන දාගෙන ගියොත් සක්වලකට ඒක ඇටි ගානේ නැගෙනහිරට තියෙන සක්වලවල් ඉවර නැහැ කියලා කියන්නේ. තව තියෙනවා. එතකොට හාත්පස මේ හතර දිශාවෙම අට දිශාවෙම කොච්චර සක්වලවල් ඇද්ද එහෙනම්? ආන්ගේ හැම සක්වලක් පිළිබඳවම ළඟට ගිහිල්ලා බලලා කියනවා වගේ පුදුමාකාර අවබෝධයක් බුදුරජාණන් වහන්සේට තියෙනවා. මෙන්න මේ නිසාමයි අපිට තෙරුවන් සරණ යන්න අමාරු කියන කාරණාව නිතර නිතර මතක් කරන්නේ. ශ්‍රද්ධාව නැත්තම් සැක උපදිනවමයි. නමුත් ශ්‍රද්ධා මාත්‍රෙම මිස තේරෙන්නේ බුදුන් සරණ යනවා කියන එක ඒ තරම්ම උසස් කියලා දේශනා කළා. එහෙම උසස් භාගිතුන් වහන්සේ සරණ යන්නේ මේ කරුණ වැටහෙන්නේ කොහොම ශ්‍රද්ධාවක් තියෙන්නේද? බුදුරජාණන් වහන්සේගේ ඥාන ශක්තිය ප්‍රමාණය සිහිපත් කරනවා. නමුත් භාගිතුන් වහන්සේ දකින්නේ මේයින් කොයිතරම් ප්‍රමාණයක්ද? මේ විශ්වයේ තියෙන සියලුම ලෝක ධාතු සර්වඥතා ඥානයට වැටෙනවා. දැන් ওই සියලුම ලෝක ධාතු වැටෙනවා. නමුත් ඒ සියලුම ලෝක ධාතු අවබෝධ කරගන්න පුළුවන් හැකියාව සර්වඥතා ඥානී දූවිලි මාත්‍රයකටත් වඩා අඩු ප්‍රමාණයයි ඒ සඳහා වියදම් කරන්න වෙන්නේ කියලා සඳහන් කළා. ආන් ඒ නිසා සඳහන් කළා සෝ ආවුසෝ භගවා ඥානං ඥානාති පස්සං පස්සති. සෝ ආවුසෝ භගවා එවත්නි ඒ භාග්‍යතුන් වහන්සේ ඥානං ඥානාති දැනගතිතු තාක් සියලු දේ දන්නවා. පස්සං පස්සති දැකිය යුතු තාක් සියලු දේ දකිනවා. එතකොට මේ දැනගතිතු තාක් සියලු දේ දන්නවා කියලා කියහම නිවනයි නිවනට යන මගයි විතරක් නෙමෙයි දන්නේ. අසීමාන්තික මුළු විශ්ව ධාතුවම දන්න නිසායි ඥානං ඥානාති කියලා කියන්නේ. එතකොට බාණ්ඩක මේ ඥානං ඥානාති කියන වචනය මොන තරම්නම් ගැඹුරු අදහසක් පැහැදිලි කරනවද කියලා. පස්සං පස්සති කියන වචනේ කොයි තරම් ගැඹුරු අදහසක් පැහැදිලි කරනවද කියලා. මේ 84000 ධර්මස්කන්ධයේ එකදු වචනයක්වත් පින්නතුනි සැහැල්ලුවෙන් ගන්න වචනයක් නැන්නේ. මෙන්න මේ අසීමාන්තික ගුණ ගැඹුන වචන ඇතුලේ මගේ නිවනත් කොතන හරි තැනක තියෙනවා. මම නිවනට යන මම නිවන් දක්වන වචනය මේ අතර කොතන හරි තියෙනවා. වීරය වඩන්න ඕනේ මගේ නිවන ඒ වචන ඇතුලේ කොතනද තියෙන්නේ කියලා හොයන්න. වීරය වඩන පුද්ගලයාට ඒක හොයන එක පහසුයි. දැනගත යුත්ත දන්නවා දැකිය යුත්ත මනාව දකිනවා. මේ සියලුම ලෝක සත්ව ලෝක අවකාශ ලෝක විශේෂයෙන් සත්ව ලෝකයේයි අවකාශ ලෝකයේයි මේ දෙක සම්බන්ධ වුණ තව ලෝකයක් තියෙනවා සංස්කාර ලෝකය කියලා. සත්ත්ව ලෝකයේයි අවකාශ ලෝකයේයි දෙක සම්බන්ධ කරපු ලෝකයක් තියෙනවා සංස්කාර ලෝක. එහෙනම් මේ ලෝක තුන ගැනම පුදුම අවබෝධයක් තියෙනවා. මොකද මේ හැම විශ්වයේම ওইதிக තියෙනවා. ඒ පිළිබඳව පුදුම දැනුමක්. අවකාශ ලෝකය හෝ සත්ත්ව ලෝකය හෝ සංස්කාර ලෝකය කියන මේ ලෝක තුනම අවකාශ ලෝකේ සංස්කාර ලෝකේ සත්ත්ව ලෝකේ කියන මේ ලෝක තුනම ගැන බුදුරජාණන් වහන්සේට මනා අවබෝධයක් තියෙන නිසා භාග්‍යතුන් වහන්සේට ප්‍රසංසාත්මක නාමයක් තියෙනවා කියලා සඳහන් කරනවා. මොකක්ද ඒ ප්‍රසංසාත්මක නාමය? ඒක තමයි අපි මුලිනුත් සඳහන් කළා ලෝකවිදු කියලා නමක් තියෙනවා. නවාරහාදී බුදුගුණවල තියෙන හැම වචනයක්ම ඒ හැම ගුණයක්ම බුදුරජාණන් වහන්සේට ප්‍රසංසාත්මක නාමමයි.
අරහං කියලා කිව්වෙත් ප්‍රශංසාත්මක වචනයක්. ප්‍රශංසා කරන භාග්‍යතුන් වහන්සේට ඔබ වහන්සේ අරහං වුණා. අරහං කියන්නේ මේකටයි ඔබ වහන්සේ අරහං. එහෙනම් ලෝකේ අරහං කියන වචනේ තේරුමට භාග්‍යතුන් වහන්සේ සුදුසුයි. සම්මා සම්බුද්ධ කියන වචනේ තේරුමට භාග්‍යතුන් වහන්සේ සුදුසුයි. එහෙම සුදුසු ලෝකෙ අතිශය දුර්ලභයි කලාතුරකින් පහළ වෙනවා. විජ්ජා චරණ සම්පන්න කියන වචනේ තේරුම මොකක්ද? ඒකට සමානයි නම් භාග්‍යතුන් වහන්සේ විතරයි. සුගත ලෝක විදු මේ හැම වචනයක්ම ප්‍රශංසාත්මක වචන. එහෙනම් අපි මේ කතා කරගෙන ආපු ලෝක ධාතු පිළිබඳව තියෙන අවබෝධය නිසා භාග්‍යතුන් වහන්සේට ලෝක විදු කියලා ප්‍රශංසාත්මක නමක් තියෙනවා. චක්කු භූතෝ ඇස් ඇති කරවනවා. ඒකයි චක්කු භූතෝ කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ හඳුන්වන්න ලෝකේ කොච්චරනම් නම් තියෙනවද? එතකොට චක්කු භූතයන් වහන්සේ ඇස් ඇති කරවන්නන් වහන්සේ කවුද ඇස් ඇති කරවන්නේ? බුදුරජාණන් වහන්සේ. චක්කු භූතෝ ඇස් ඇති කෙරෙව්වා කියලා කියන්නේ නොදැක්ක දේ දකින්න සලස්සනවා කියලා. අපි දැක්කේ නැති දේවල් මේ ලෝකේ කොච්චරද? අභිඥාලාභියෙක් දකින්න දේ කොච්චරද? ඉර්ධිමත් මහරහතන් වහන්සේ ළමක් දකින්න දේ කොච්චරද? අභිඥාලාභියෙකුට වඩා මේ රහතන් වහන්සේ ළමක් කොච්චර ඉහළද? අභිඥාවක් ලැබෙන්නේ මොනව කරාමද? අභිඥාලාභින් සසර කෙරවල කරපු අයත් නෙමෙයි. අභිඥාලාභින් තෘෂ්ණාව නැති කරපු අයත් නෙමෙයි. එහෙනම් අභිඥා ලැබලා තියෙන්නේ මොනව කරලාද? අභිඥා ලැබලා තියෙන්නේ නීවරණ ධර්ම යටපත් කරලා. නැති කරලාද? නැති කරලා නෙමෙයි. නීවරණ යට කරලා තමයි අභිඥා ලැබලා තියෙන්නේ. එතකොට මේ අභිඥාවක් ලබාගත් කෙනෙක් අහසින් යනවා. අර යටපත් කරලා තියෙන නීවරණ වලින් එකක් ටිකක් හිස එසේ වුවොත් මොකක් වෙයිද? ඒ ධ්‍යානය එහෙම්මම බිඳෙනවා. යට කරලා තියෙන නැති කරලා නෙමෙයි. අහසින් යන ගමන් සමහර අයට රාගසිත පහළ වුණා. ඒත් එක්කම කඩාගෙන වැටෙන බිමට. ඒක සාමණේරයන් වහන්සේලම අහසින් යන වෙලාවේ කාන්තාව ගීතයක් ගායනා කරනවා පොකුණක. සාමණේරයන් වහන්සේ අහසින් යන්නේ. අර ගීත හඬ ඇහුණා. ඇහුණ ගමන් ගීතයට ඇල්මක් ඇති වුණා. ගීතයටත් ඇල්ම ඇති වුණා. ගීතේ කියන තැනැත්තියට තැල්මක් ඇති වුණා. යට කරගෙන හිටපු රාගය උඩට ආවා. එහෙම්මම ධානයේ පිරිහුණා. උන්වහන්සේ අහසින් බිමට වැටුණා. මොන තරම් ගුණවත් කෙනෙක්ද? අන්න ඒ තරම් ගුණයක් තිබ්බ නිසා සඳහන් කරනවා ගල් කැටයක් වැටෙනවා වගේ වැටුනේ නෑ ඒක පාරම කියලා. පුළුන් හුළඟ ගියහම පාවෙලා 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 ගිහ හිමීට වැටෙනවද? වැව කෙරවලි වැටුණා කියලා. හිමීට හිමීට ඇවිල්ලා. එහෙනම් ධ්‍යාන අභිඥාලාභී කියලා කිව්වේ ඒ කියන්නේ මේ බුද්ධ ශාසනයෙන් පිට ලබපු ධ්‍යානයන් ගැන මේ කිව්වේ. එහෙනම් ඒ අභිඥා කියලා කිව්වේ නීවරණ යට කරලා. නමුත් මේ ශාසනයේ සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන අති උතුම් තැනට ගිහිල්ලා දක්වන ධ්‍යාන ලාභේ ඒ ප්‍රාතිහාර්ය පිරිහිණ එකක් නෙමෙයි. එහෙමනම් චක්කු භූතු නොදැක්ක දේ දක්වනවා. මෙච්චර කල් අපි නොදැක්ක දේවල් මොනවද? බාහිර ලෝකෙන නොදැක්ක දේවල් සීමාවක් නෑ. නමුත් අනාදිමත් කාලයක් සංසාරේ අපි තාම සෝවාන් මග දැක්කේ නෑ. අපි තාම සෝවාන් ඵල ප්‍රත්‍යක්ෂ කළේ නෑ.
සකදාගාමි මග සකදාගාමි ඵල අනාගාමි මග අනාගාමි ඵල මේවා අපි එකක්වත් තව ප්‍රත්‍යක්ෂ කළේ නැහැ ප්‍රත්‍යක්ෂයෙන් දැකගත්තේ නැහැ නමුත් අවශ්‍ය නම් දැකගන්න බුදුරජාණන් වහන්සේ මග පෙන්වලා තියෙනවා නිවන් දකින්න මග හොඳටම පෙන්නලා අපිට තියෙනවා අන්න ඒක නිසා භාගීතුන් වහන්සේට චක්කු බූතු මෙතෙක් නොදැක්ක දේ දක්වන්න පුළුවන් හැකියාවක් බුදුරජාන් වහන්සේට තියෙනවා ඥාන බූතු ඥානේ ඇති කරවනවා පිළිතුරු මේ වචනයක් වචනයක් ගානේ සාකච්ඡා කරන්න ගියොත් අති දීර්ඝ දේශනාවල් මේවට එකතු කරන්න වෙනවා ඥාන බූතෝ කියලා කිව්වේ ඥානේ ඇති කරවනවා අපිට තාම හරියටම මේ කියන ඥානේ අපි කාටවත් පහළ වෙලා නැහැ. ඒක පහළ වුණා නම් අපිට හැඟෙන්නේම මේ ඉන්න විදිය හොඳ නෙම නැහැ කියලා. සංසාරය ගැන වැටහෙන්නේ සසර දුක වැටහෙන්නේ නේ. දුකයි දුකයි කියලා ඕන තරම් ධර්මදේශනවල අහනවා. සසර භයානකයි මෙහෙම දඬුවම් තියෙනවා අපායවල තියෙනවා කියලා මොන තරම් ධර්මදේශනවල අහනවාද? ඉහුවත් සුළු ලාභයක් තකා නිරයට යන්න පව් කරනවා මිනිස්සු. බොරුවක් කියන්න ගියහම රුපියලට දෙකටත් බොරු කියනවා. මොන වටිනාකමක්ද? අද රුපියලක් දීලා තොපියක්වත් ගන්න බැරි තරම්. නමුත් මිනිස්සු බොරු කියනවා රුපියලට දෙකට. අපි හිතන්නකෝ අපි යනවා වී විකුණන්න. තැනකට ගිහිල්ලා ගියා ගියහම කියනවා කිලෝ එකක් 49යි කියලා. අපි මේ මිනිස්යාට බොරු කියනවා. එහෙනම් අපි යන්නම් එහා මෝලේ 50ට ගන්නම් කිව්වා කියලා. එහා මෝලට ගිහිල්ලත් නැහැ, ඒ මෝලෙන් එහෙම කියලත් නැහැ. නමුත් මේ මිනිහගෙන් තව රුපියලක් ගන්න හින්දා මේ රුපියල වෙනුවෙන් බොරු කියනවා. ඒ වගේ දේවල් කොච්චර තියෙනවද? නමුත් අපායට වැටුනහම අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණක් මේ රුපියල හින්දා දුක් විඳිනවා. එහෙනම් ඒ දුකට රුපියලක් සුදුසුද? නමුත් භාග්‍යතුන් වහන්සේ ඥාණය ඇති කරවනවා කියලා දේශනා කළේ. මෙන්න මේ සතර අපාය පිළිබඳව අවබෝධය ඇති කරවලා කවදාවත් පන්සිල් උල්ලංඝනය කරන්නේ නැති අය බවට පත් කරවනවා. සතර අපායට පිටුපාන්නෝ ලෝකේ නිර්මාණය කරවනවා. එනං ඔවුන් නිර්මාණය කෙරෙව්වේ කොහොමද? මනාව සසර ස්වභාවය දක්වලා මේකයි මග මේකයි නොමග කැමති කෙනෙකුට මග යන්න පුළුවන් ශ්‍රද්ධාව නැතිෙකුට නොමග යන්න පුළුවන්. එනං අපි සමහර මිනිස්සු පුද්ගලයෝ ගැන කතා කරලා කියනවා ඔවුන් නොමග ගියපු අය කියලා. කියන්නේ භාගිතුන් වහන්සේගේ මගින් පිට පැනපු අය. මේ පිටට පැන්න කියලා කියන්නේ අනාරක්ෂිතම තමයි. ඥාන බූතෝ ඥානෙ ඇති කරවනවා. ධම්ම බූතෝ අන්‍ය සත්‍යයන් තුල ධර්මයේ ඇති කරවනවා. ධර්මයේ නැති අය ළඟ ධර්මයේ උපද්දවනවා. ධර්මයේ ඔවුන්ට කාවද්දනවා. ඔවුන් ධර්මයේ තුල සන්තර්පණය කරවනවා. කරුණු දක්වනවා. සතුටු කරවනවා. අන්තිමට මොකද කරන්නේ? සමාදන් කරවනවා. කරුණ දක්වනවා, සතුටු කරනවා, සමාදම් කරනවා. ඒකනේ මිත්‍යා දෘෂ්ටිකය බුදුරජාණන් වහන්සේ ගාවට ආවේ වාද කරන්නම් කියලා හිතාගෙන. සමහර බ්‍රාහ්මණියෝ ආවේ හොඳට ලෝම වැවිච්ච එළුවෙකුගේ බෙල්ලේ තියෙන දිග ලෝම. භාග්‍යතුන් වහන්සේට එහෙම කිව්වද මේ එළුවෙකුගේ බෙල්ලේ තියෙන ලෝම වලින් අල්ලලා එළුව හොල්ලනවා වගේ ශ්‍රමණ බවත් ගෞතමයාද වාදයෙන් හොලවනවා කියලා පරාජය කරනවා කියලා භාග්‍යතුන් වහන්සේට දාඩිය දාන්න සලස්වනවා කියලා හිතාගෙන ආවා. නමුත් අන්තිමට ඒ ආපු අයටම දාඩිය දානවා. ආපු අයම හෙලවනවා. සමහර බ්‍රාහ්මණිය තර්ජනය කළා. දාඩිය දානවා මාත් එක්ක කතා කරනවාට කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේ සමහර බමුණන්ට තමන්ගේ ශරීරය දක්වලා කියනවා බ්‍රාහ්මණය මට දාඩිය දාලා නැහැ කියලා. ආන් ඒ වගේ තර්ක කරන්න ආපු අයට මනාව කරුණු පෙන්නනවා.
කරුණු පෙන්නලා පෙන්නලා වුන් සතුටු කරවනවා මලක් පිපෙනවා වගේ මිත්‍යා දෘෂ්ටියෙන් මිදිලා ඊට පස්සේ සමාදම් කරවනවා මේක හරි කියලා පිළිගන්නවද පිළිගන්නවා එහෙනම් සමාදම් වෙන්න සමාදම් වෙනවා අන්තිමට වාද කරලා පරාජය කරලා යන්න ආපු අය දන ගහලා ඉල්ලනවා ස්වාමීනි මං පැවිදි කරගන්න බැරිද බොහසිගාව කියලා ඒ පුද්ගලයා එතෙන්ට හැදුවේ කොහොමද කරුණු දැක්කුවා දක්වන දක්වන හැම කරුණක්ම ඔහුට පිළිගන්න සැලැස්සුවා පිළිගන්න පිළිගන්න ඔහු සතුටු වෙනවා එහෙනම් කරුණු දක්වනවා සතුටු කරනවා ඊළඟට ඒක කවදාවත් අත් නොහරින පුද්ගලයෙක් බවට පත් කරනවා කියන්නේ සමාදම් කරනවා ඔහු ඒ වචනේ අත් නොහැරියා විතරක් නෙවෙයි කවදාවත් භාගිතුන් වහන්සේ අත්හරින්නේ අත්හරින්නෙත් නෑ ආයේ සසර ඇලෙන්න එන්නෙත් නෑ අන්න එහෙම කරවන්න පුදුම නුවණක් තිබුණ නිසා ධම්ම භූතෝ කියලා භාගිතුන් වහන්සේට සඳහන් කරනවා අපි ඒ කාරණාවයි තව එක වචනයක් තියෙනවා ඒක මතක් කරලා ධර්ම දේශනාව නිමා කරමු ඊළඟට සඳහන් කරනවා බ්‍රහ්ම භූතෝ කියලා අන්‍ය සත්‍යයන් ඊතා උසස් සත්‍යයන් බවට පත් කරවනවා බ්‍රහ්ම භූතෝ අන්‍ය සත්‍යයන් ඊතා උසස් සත්‍යයන් බවට පත් කරනවා උදාහරණයක් කාල වේලාවට අනුව සඳහන් කළොත් අපි ඔක්කොම පහත් අය මේ ශාසනයේ ආචාර්ය කුල පුත්‍රයෝ කියලා පිරිසක් ඉන්නවා අපි ඒක ධම්මනදී තිත්ත මේ ධම්ම දායාද සූත්‍රයේ මුල් දේශනාවල සාකච්ඡා කරලා තියෙනවා ආචාර්ය කුල පුත්‍ර උසස්ම කුලයෙන් පැවිදි වුණ භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානීය දරණ භික්ෂූන් වහන්සේ නමක් ඉන්නවා උසස්ම කුලයෙන් පැවිදි වෙච්ච උසස් කුල පුත්‍රයන් අතර ඒ කියන්නේ මේ අපි සඳහන් කරන විදිහේ කුල ක්‍රමයක් ගැන නෙමෙයි උසස්ම කුලයෙන් කිය බ්‍රාහ්මණ කුලයෙන් පැවිදි වෙච්ච අයත් නෙමෙයි ඒ ආචාර සමාචාර ධර්ම කියලා જાතියක් තියෙනවා අපි ගාව ආන්ියේ සමාජයේ උසස් ගුණ ධර්ම ඊටාම ඉහලින් පිළිපදින අය ශාසන ප්‍රතිපත්තිය මනාව දරනවනම් ශාසනයේ විශේෂ වත්පිළිවෙත් ගොඩක් තියෙනවා භික්ෂුන් වහන්සේලාට එහෙම ගණනාවක් භාගිතුන හසේ පෙන්නනවා මේ වත්පිළිවෙත් යමෙක් හරියටම සම්පූර්ණ කරනවා නම් ඔහු ඒ ශාසනයේ උසස් කුල පුත්‍රයන් අතරට යන්නේ අඩුම තරමේ මේ ශාසනයේ එතෙන්ටවත් යන්න ඕනේ ආන්ගේ උසස් කුල පුත්‍රයෝ ගණනට එනවා ඊළඟට මෙතන සඳහන් කළා අන්‍ය සත්‍යයන් ඊතා උසස් තත්ත්වයට පත් කරනවා ආන් ඒ කොයි කුලයෙන් පැවිදි වුණත් මේ ශාසනයේ උසස් කුල පුත්‍ර තැනට යමෙක් ආවොත් දෙවියෝ බ්‍රහ්මියෝ පව වඳිනවා සුනීත සෝපාක වාගේ අය එදා සමාජයේ කතා කරපු පහත් කුලවල අය ඊටාම පහත් කුලවල නමුත් කසල සෝදක සුනීත භාගිතුන් වහන්සේ එක්කරගෙන ගිහිල්ලා පැවිදි කරවලා කමටහන් දීලා භාවනා කරන්න වනාන්තරයට ගිහිල්ලා උන්වහන්සේ භාවනා වඩනවා කසල සෝදකී සමාජ කවුරුවත් ගණන් නොගත්ත කෙනෙක් බ්‍රාහ්මණයෝ දැක්කොත් කසපාර ගහන කෙනෙක් නමුත් උන්වහන්සේ මහා වනයේ මැද්දේ සව් කෙලෙස් නසනකොට සක්වලවල් දහසක් බලන්න පුළුවන් දිවසක් තියෙන මහා බ්‍රහ්මයා ඇවිල්ලා දන ගහලා වැඳගෙන කියනවා පුරුෂ අජානීයන් වහන්සේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය කියලා සමාජී කසල සෝදකෙක් වගේ හිටපු කෙනා මහ බඹුගේ වැඳුම් ලබන කෙනෙක් බවට පත් කළේ කවුද බුදුරජාණන් වහන්සේ අන්න ඒ නිසා බ්‍රහ්ම භූත කියලා උන්වහන්සේට සඳහන් කරනවා එහෙම මහෝත්තමයන් වහන්සේ නමකගේ ශාසනයේ ශ්‍රාවකය වෙන්න යමෙකුට ලැබුණා නම් ඒ තැනට එන්න සසර කොයිතරම් පිං කරන්න ඕනද කියන කාරණාවවත් අපි කොයිතරම් පිං කළාද කියන කරුණවත් අපිට තේරෙන්නේ නැහැ. නමුත් අද මේ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෙන් ඔබ මම පිං කරලා තිබුණත් ශාසනයට ආවට පස්සේ අපිට ඒක කිසි පළක් නැහැ වගේ අපි මේ මග යන්න උත්සාහ කරන බවක් නැහැ. වීරිය වඩපු තරම් භවයෙන් වෙහිලා ගිහිල්ලා නිසා තේරෙන්නේ. මෙතන ධර්ම දේශනාවට
නියමිත කාලී නිමා වෙලා නිසා ධම්මදායාද සූත්‍රය ඇසුරින් කෙරෙන 6 වෙනි ධර්මදේශනාව අපි මේ විදිහට නිමා කරමු අද ධර්මදේශනාවේ සදහෙහි දායකත්වයේ සපයන්නේ මහනුවර දීගල පදිංචි එච්.එම්. අනුලා හේරත් උපාසිකා මාතාව එච්.එම්. අයි.එම්. හේරත් මහත්මිය ඒ.එම්.ජී. දයාවති මෙනිකේ මහත්මිය ආර්.එම්. අමරාවති මෙනිකේ මහත්මිය ලලිතා රංජනී මහත්මිය සහ මහනුවර සූර්යගොඩ පදිංචි රත්නා කුමාරී මහත්මිය විසින් තමයි අද දේශනා විදායකත්වයේ දරුණු ලබන්නේ උතුම් අරමුණු කීපයක් සිහිපත් කරනවා එච්.එම්. අනුලා හේරත් උපාසිකා මාතාවගේ පරලෝසපත් පියාණන් වන උක්කුබණ්ඩා මහත්මාටද මෑණියන් වන කුමාරි හැමී මාතාවටද ස්වාමි පුරුෂයා වන මුතුබණ්ඩා මහත්මාටද කල්යාණ මිත්‍රයෙක් වන ගමගෙදර බණ්ඩාරමෙණිකේ උපාසිකා මාතාවටද සසර දුකින් මිදී නිවන් සැප ලබා ගැනීම සඳහා මේ උතුම් කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා පෞලිය සියලු දෙනාට නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනය ලැබේවා දීගල පොත්ගුල් විහාරයේ වැඩවසන ස්වාමින් වහන්සේලාට නිදුක් නිරෝගී සුවය ලැබේවා චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීම පිණිස මේ කුසල් හේතු වේවා ආර්.එම්. අමරාවති මෙණිකේ මාතාවගේ පරලෝසපත් පියාණන් වන ආර්.එම්. අප්පහාමි පියානන්ද මෑණියන් වන ආර්.එම්. මුතුමෙණිකේ මෑණියන්ද සහෝදරයා වන ආර්.එම්. මුතුබණ්ඩා සහෝදරයාණන්ටද සසර දුකින් මිදී නිවන් සුව ලබා ගැනීමට මේ පින් හේතු වේවා පෞලී සියලු දෙනාට නිරෝගී සුවය ලැබේවා රත්නා කුමාරී මහත්මියගේ සුජීවත්ව සිටින දෙමව්පියන්ට නිරෝගී සුවය ලැබේවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය සාර්ථක කරගන්න මේ පුණ්‍ය ධර්මයන් හේතු වේවා රත්නා කුමාරී සෙනවිරත්න ප්‍රබුද්ධ දිලාන් ප්‍රබුද්ධිකා යනායගේ මියගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා ලලිතා රංජනී මහත්මියගේ පරලෝසපත් දෙමව්පියන්ට හා සහෝදරීන් දෙදෙනාට මේ පින් අනුමෝදන් වේවා සියලු දෙනාම සුවපත් වේවා රනිල් අමල් ලක්මාල් යන පුතුන් තිදෙනාටත් පුණ්‍යා දියණියටත් මුණුබුරු මිනිබිරියන්ටත් නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා එච් එම් ආයි එම් හේරත් මහත්මියගේ සංසාරගත සියලු ඥාතීන්ට පින් අනුමෝදන් වේවා දැනට අසනීප තත්ත්වයෙන් පසුවන AMG දයාවති මෙණිකේ මෑණියන්ට නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවා අප සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ උතුම් පින්කම් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා දේශනාවේ දායකත්වයේ දරණ දායක පින්වත් පිරිස විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා ඉතාම ඉක්මන් භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය සඳහා මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ සාදු 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 පිනත්ති ඔබ අප සිල් දනා කැමැති සිටින් ඒ උතුම් සදම දේශනාව සිදු කළ පූජ්‍යපාද කෝරළ